යිබුවන් දුවපුතේ අප සාමාන්‍ය පෙල භෞතික විද්‍යාව සියලුම සමීකරන හා ඒ ආශ්‍රිත ගැටලු පණහක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කලා. මෙම වීඩියුවේ සිට අප සාකච්චා කරන්නේ දහය එකොළහා විසේ නිර්දේසේට අයත් රසායන විද්‍යාපාඩම්වලදී අපට හමුවන සමීකරන සහ ගනිත ගැටලු පිළිබඳව. මෙම ගැටලු සහ සමීකරන අපට හමුවන්නේ පරමානුවක වූහය සාපේක්ෂ පරමානුක ඉස්කන්ද සහ මවුලය වගේ පාඩම්වල ඒ වගේම එකොළහ ස්ශ්‍රේණය මිශ්‍රණයක සංයුතිය පිළිබඳව සාන්ද්‍රණය සහ ඒ ආශ්‍රිත ගැටලු ශරසායන විද්‍යාවේදී අපට හමුවනවා. අප ඒ සියල්ල රස්විද්‍යා ගැටලු හා සමීකරන යටතේ මෙම වීඩියෝවේ සිට සාකච්ඡා කරටමු. ඒ යටතේ දහයිශ්‍රේණය පරමානුපාඩමේදිී හමුවන ගැටලු විමසා බලමු. අප දන්නවා පරමාුවක වි්‍යුහය පාඩමේදී අප ඉගෙනගත්තා පරමානුවක තිබෙන්නේ ඉතා කුඩාන්න අස්ටිය සහ ඒවටා ශක්තිමට්ටම්බල වේගෙන් චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන බව. එවිට පරමානුවක සංකේතය අප දක්වන්නේ මේ ආකාරයට එක් නම් පරමානුවක් තිබේ නම් එහි ඉහලින් දක්වන්නේ එම පරමානුවී ස්කන්ධ ක්‍රමාන්කි. පහලින් දක්වන්නේ පරමානුක ක්‍රමාංකය. උදාහරණයක් ලෙස දී තිබෙනවා සෝඩියම් පරමානුවක ඉහලින් විසිතුන සඳහම් වෙනවා පහලින් එකොලොහ සඳහන් වෙනෝ. එවිට සෝඩියම් පරමාණුවක ස්කන්ද ක්‍රමාංකයේ විසි තුනයි පරමාක්‍රමාංකය එකො ළහයි. අප මූල ද්‍රව්වියක පරමාණුක ක්‍රමාංකයේ කියල හඳුන්වන්නේ එම මූලද්‍රව්විය පරමානුවක න්‍යස්ථී ඇති පරමාුමාය එම මූලද්‍රව්්‍යයටම අන්‍යය ලක්ෂණයක් දු මූලද්‍රව්ව්‍ය දෙකක පරමානුක ක්‍රමාංක සමානවන්නේ නැහැ. ඉස්කන්ද ක්‍රමාංකය ලෙස හඳුන්වන්නේ පරමානුවක නියස්ටී ඇති පෝටෝන සහ නිියවුට්‍රෝණ සංකියාවේ එකතුවට ඒ දැක්නේ ෝඩියම්මා පරමාණුක ක්‍රමාංකය විමසා තිබෙනවා එවිට අප දන්නවා පහල තිබෙන්නේ පරමාණුක ක්‍රමාංකය එම නිසා සෝඩියම්වල පරමාණුක ක්‍රමාංකය එකොළහයි. පරමානුක ක්‍රමාංකය යනු ප්‍රෝටෝන සංකියාව නිසා සෝඩියම්වල තිබෙන පෝටෝන සංකියාවත් එකොළහක් වෙනවා. සෑම පරමානුවකම උදසීන පරමානුවක් නම් ධන ආරෝපිත පෝටෝන සංකියාව එම පරමානුවේ රිනආරෝපිත ලෙක්ට්‍රෝන ගණනට සමාන වෙනු. එම නිසා ප්‍රෝටෝන සංක්‍යාව එක කොළහයි නම් ඉලෙක්ට්‍රෝණ සංකියාවත් එකොළහක් වෙනෝ. අපට තිබෙන්නේ නිියවු්‍රෝණ සංක්‍යියාව සොයන්නට නිවුට්‍රෝණ සංකියාව සොයන්නේ ඉහලින් සඳහන්වන ඉස්කන්ද ක්‍රමාංකයෙන් පහල දැක්වෙන පරමානුක ක්‍රමාංකය අඩු කළ විට එම පරමානුවේ අඩංගු මියුට්‍රෝන ගණන ලබාගන්න පොළොහා. සෝඩියම්වල නිියුට්‍රෝන සංක්‍යාව ඉස්කන්ධ ක්‍රමාංකයේ විසිතුනයි, පරමාණුක ක්‍රමාංකී කොළහයි එම නිසා එහි නිියුට්‍රෝන දොළහක් අඩංගු වෙන. මේලකට අප ඉලෙක්ට්‍රෝණන ඥ්‍යාසයේ සලකා බැලුවොත් ඉලෙක්ට්‍රෝන විඥ්්‍යාසය ලෙස හඳුන්වන්නේ න්‍යස්ටිය වටා එක්ෙක් ශක්තිමට්ටම් වල ඉලෙක්ට්‍රෝණ පිහිටා ඇති ආකාරය එක් එෙක් ශක්තිමට්ටම්ම ඉලෙක්ට්‍රෝන පහිටා තිබෙන්නේ එක් ශක්ති මට්ටමක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝණ සංක්‍යාවක් තිබෙනු පළමු. ඒ සක්තිමට්ට මේ පැවති හැකි උපරිමිලෙක්්‍රෝණ දෙකයි, දෙවන සක්තිමට්ටම L ඒහිති බියහැකි උපරිමිලෙක්ට්‍රෝන සංඛ්‍යාව අටයි තුන් වන සක්තිමට්ටම එ ඒති බියහැකි උපරිමිලෙක්ට්‍රෝන සංක්‍යාව ද හාටයි හතරවෙනි ශක්තිමට්ටම N හි ති බියහැකි උපරිමිලෙක්ට්‍රෝනංඛ්‍යාව තිස් දෙකල්. සෝඩියම් ඉලෙක්ට්‍රෝණෙ කොළ හක්ති බෙනවා. එවිට එම ඉලෙක්ට්‍රෝන පිහිටා තිබෙන්නට පුළුහන්නේ ශක්තිමටමට ෙක්්‍රෝන දෙකක් පිරෙනෝ දෙවනි ශක්තිමට්ටමට ඉලෙක්ට්‍රෝන අටක් පිරෙනෝ දෙනි ශක්තිමට්ටම තිබ හැකි පරිම ඉලෙක්ට්‍රොන ගරන අටක් නිසා එවිට ඉලෙක්්‍රෝන දහයක් පිරිී අවසානයි එහි ඉලෙක්ට්‍රෝනය කොළ හක්තිබෙන නිසා අනෙත් ලෙක්ට්‍රෝණය තුන්වන ශක්ති මට්ටම පිහිටරල එවිට අප සෝඩියම්ම ඉෙක්්‍රෝන වි්‍යාසය දක්වන දෙකයි අටයි එකක් ලෙස කමා සහි. යම්කිසි මූුණද්‍රග්වයක් ආවර්ථිතා වගුව කවර ස්ථානයකට අයත් දැයි අපට ඉලෙක්ට්‍රෝණ වි්්‍යාසය ඇසුරෙන් සොයාගන්න පුොළො. මැග්නීසියම්මල පරමාණුක ක්‍රමාංකය දොළහක් ලෙස දී තිබෙනවා එම නිසා මැගනීසියම්මල පෝටෝන දොළහයි එහි ඉලෙක්ට්‍රෝනක් දොළහයි. එවිට ඉලෙක්ට්‍රෝන දොළහ සක්තිමට්ටම්මල පිහිට ඇති ආකාරය මේ තිබෙන්නේ පළමු සක්ති මට්ට මේ දෙකයි. දෙවනශක්ති මට්ට මේ අටයි තුන් වන සක්ති මට්ට මේ දෙකයි. මැගනීසියම් පරමානුවක ඉලෙක්්‍රෝණ පවතින්නේ ශක්ති මට්ටම් තුනක පමණයි. පළමු සක්තිමට්ට මේ දෙකයි. දෙවනශක්තිමට්ට මේ අටයි තුන්වන සක්තිමට්ට මේ දෙකයි. ඉලෙක්ට්‍රෝණ පවතින සක්ති මට්ටම් ගණනය ආවර්ථ අංකේට සමානයි. සක්ති මට්ටම් ගණන සමානයි ආවර්තාන්කෙට එම නිසා මැගනීසියම් පිහිට ඇතිබෙන්නේ තුන්වන ආවර්තයි. මැගනීසිය මයිත් අයත් වන්නේ කවර කාණ්ඩේකට දෙයන්න සොයා බැලුවොත් අප ඉලෙක්ට්‍රෝණ විඥ්‍යාසයේ දෙස බැලනව එතකොට එහි තිබෙන්නේ දෙකයි අටයි දෙකක් ලෙස එම ඉලෙක්ට්‍රෝණ වි්්‍යාසයට අනුව මැගනීසියම් පරමානුවක අවසාන සක්තිමට්ටම එයාගේ අවසාන සක්තිමට්ටම තුංගනක්ති අවසාන සක්තිමට්ට මේ තිබන්නේ ඉලෙක්ට්‍රෝණ දෙකක් පමණ. අවසාන සක්තිමට්ට මේ තිබෙන ඉෙක්්‍රෝණ දෙකක් නිසා මැගනීසියම් අයත් වන්නේ දෙවන කාණ්ඩයට ඉලෙක්ට්‍රෝණ විඤ්්‍යාසය ඇසුරෙන් ආවර්තය හඳුනාගන්නේ සක්තිමට්ටම් ගණනින් යම් මූලද්‍රව්‍ය පවතින කාන්්ඩය හඳුනා ගන්නේ එම මූලදවවේ අවසාන සක්තිමට්ට මේ තිබෙන ඉලෙක්ට්‍රෝන ගණනි. ආවර්ථිතා වගුවේ පොටෑසියම් පීටා තිබෙන්නේ කුමන ආවර්ථයකද සහ එ අයත්වන කාණ්ඩය විම සා තිබෙන්නේ පොටෑසියම් ඉලෙක්ට්‍රෝණ වින්්‍යස්සය පරමාණු ක්‍රමාන්කයේ දහ නමයක් නිසා දෙකයි අටයි අටයි එකක් ලෙස දැක්වෙන. එවිට අවසාන සක්තිමට මිලෙක්ට්‍රරොන එකක් තිබෙන්නේ එම නිසා ඒ අයත්වන්නේ පලවන කාණ්ඩට සියලම ඉලෙක්ට්‍රෝන සක්ති මට්ටම් හතරක පිහිටා තිබෙනවා සක්ති මට්ටම් ගණන සමානයි ආවර්තා අංකේට එම නිසා පොටැසියම් අයත්වන්නේ හතරවන ආවර්තයට දුවේ පුතේ අප මීළඟ වීඩියෝ මගින් සාකච්ඡා කරන්නේ සාපේක්ෂ පරමානුක ඉස්කන්දය පිළිබඳව. අලුත්ම වීඩියෝ ලබාගැනීමට පුතාලා සෑන්ස්විත් ජනක YouTubeුබ් චැනලය සබ්ස්ක්‍රරයිප් කර තබාගන්න. එවිට අලුත් වීඩියෝවක් එක් කල විගසම ඔබට එඒ නරඹන්න පුළුහම් අප මීට පසුව මවුලය සාන්ද්‍රණය වගේ අපහසුියයි හැඟෙන ඒකකවල ආඩම් සාකච්చා කරුණු බනවා